අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම වෙනුරගින්න ලියමලි අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කලාකරුවන්ගේ දැනුම හා කුසලතා මතු පරපුරට දායාද කළ යුතු බව ජනපති පවසයි. පාසල්වල මුදල් රැස්කිරීමේ චක්‍රලේඛය අවලංගු කෙරේ. මැතිවරණය ගැන අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා. ඕන මැතිවරණයකට මුහුණ දෙන්න අපි නම් සූදානම්. මම හිතන්නේ පළාත් සභා මැතිවරණයක් ගැන මේ දවස් ටිකේම ගොඩක් කතා වුණා. අද කැබිනට් වෙත් ඒක මම හිතන්නේ සාකච්ඡා වෙලා තියෙනවා. පාරම්පරික කලාකරුවන්ගේ දැනුම සහ කුසලතා මතු පරපුර වෙත දායාද කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 34 වරට සංවිධානය කළ කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල කොළඹ නෙළුම්පොකුණ රංගහලේදී පැවැත්වුණා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කලාශේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලාශිල්පීන් 200 දෙනෙකු පමණ මෙහිදී ඇගීමට ලක් කෙරුණා. ඔවුන් වෙනුවෙන් විශිෂ්ටතා සම්මාන පිරිනැමීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. දේශීය සිනමාව වේදිකාව හා ටෙලිනාට්‍ය කලාව මෙන්ම ලේඛන කලාව රැකගනිමින් ප්‍රබුද්ධ ජනමතයක් ගොඩනැගීම වෙනුවෙන් සියලු කලාකරුවන් වෙත ජනාධිපතිතුමා මෙහිදී සිය ප්‍රණාමය පළ කළා. ජනතා නියෝජිතින් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගායනය, වාදනය, ඒ වගේම නෘත්‍ය, නාට්‍ය, ලේඛන කලාව, මූර්ති කලා, ඒ සියල්ලෙන් බිහි වූ මහා කලාකරුවන් පිළිබඳව ශ්‍රේෂ්ඨ ඉතිහාසයක අපි උරුමකරුවන් වී සිටිනවා. අද මෙහි සිටින නොසිටින එදා මෙදා අපේ මාතෘභූමිය වෙනුවෙන් සිය මහා යුග මෙහෙවර එක් එක් යුගයන්හි ඉටු කළ සියලු කලාකරුවන්ට, මහා කලාකරුවන්ට අද දවසේ අපි ප්‍රණාමය සහ භක්තිය අප විසින් පුද කළ යුතු වෙනවා. ඒ නිසායි සියල්ල පිළිබඳව යහපත් අනාගතයක් අපි ගොඩනැගිය යුතු වෙනවා. අපේ ග්‍රාමීය සංස්කෘතියේ තිබෙන ග්‍රාමීය කලායතන දහස් ගණනක් තිබෙනවා. ඒ ග්‍රාමීය කලායතන නියෝජනය කරන්නේ පාරම්පරික කලාකරුවා. ඒ පාරම්පරික කලාකරුවන්ගේ හැකියාව ඔවුන් මිය යනවත් සමගම ඒ සියල්ලත් මිය යනවා. ඒ නිසා අපි රජයක් විදියට අපි සෑම විටම ඒ සියල්ල පිළිබඳව අවධියෙන් සිට මිනිසුන් නොවන මිනිසුන් සැබෑ මිනිසුන් කරන්න ඒ සියල්ල අප විසින් දායාද කොට සමාජයට පරිත්‍යාග කළ යුතු වෙනවා. පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අමාත්‍ය අකිල විරාජ්කාරිවස මහතා උපදෙස් ලබා දී තිබෙනවා. 26/2018 පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය හා මාර්ගෝපදේශ චක්‍රලේඛයයි මෙසේ අවලංගු කිරීමට කටයුතු කර තිබෙන්නේ. එම චක්‍රලේඛය පසුගිය වසරේ ජුනි මාසයේ නිකුත් කර තිබෙනවා. ඒ පාසල්වල මුදල් එක්රැස් කිරීමේදී එම කටයුතු විධිමත් කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව එමකින් අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමෙන් අනතුරුවයි අදාළ චක්‍රලේඛය අවලංගු කිරීමට කටයුතු කෙරුණේ. විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිතිවලට අනිසි ලෙස මුදල් එක්රැස් කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත් දරුවන් සහ දෙමව්පියන් මුහුණ දෙන ආර්ථික සහ සමාජ අර්බුද තේරුම් ගනිමින් කටයුතු කිරීමට නිලධාරීන් පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මේ අනුව 5/2015 පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු චක්‍රලේඛය බලාත්මක කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. අනුරාධපුර අභිමන්සලයේ ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කටයුතු කළා. අනුරාධපුර අභිමන්සල වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලුවා. රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට බලපෑති ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු විමසා බැලීමට අමාත්‍යවරයා කටයුතු කළා. යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩිය ශාන්ත රාජකරුණා, අභිමන්සල සේනා විධායක කර්නල් නිශ්ශංක හේරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඕන මැතිවරණයකට මුහුණ දෙන්න අපි නම් සූදානම්. මම හිතන්නේ පළාත් සභා මැතිවරණයක් ගැන මේ දවස් ටිකේම ගොඩක් කතා වුණා. අද කැබිනට් වෙත් ඒක මම හිතන්නේ සාකච්ඡා වෙලා තියෙනවා. මං හිතන්නේ මැතිවරණයෙන් මොන අභියෝග ආවත් ඒ අභියෝග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා.
පැත්තෙන් ඉදිරියේදී මැතිවන්නේකට අපි එක්සත් ජාතික පෙරමුණක් හැටියට ඉදිරිපත් වෙනවද නැත්නම් වෙනම සංධානයක් හැටියට මැතිවන්නේට ඉදිරිපත් වෙනවද කියන එක සාකච්ඡාව තාමත් කරගෙන යනවා. පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකතු වෙන්න ඒගොල්ලන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඊටමත් පුළුදු සංධානයක් අපිට හදා ගන්න පුළුවන් වෙයි. පසුගියදා මදුරන් කුලිය ප්‍රදේශයේදී දෘශ්‍යවාදී දෙස සුවඳ දිනෙක ජනාධිපතිතුමා කළ ඉල්ලීමක් අද ඉටු කරනවා. විශේෂ ලැප්ටොප් පරිගණක දෙකක් සහ මුදල් පරිත්‍යාගයක් එම සුවඳ දිනාට ප්‍රදානය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතේ. පුත්තලම මදුරන් කුලිය ප්‍රදේශයේට ජනාධිපතිතුමා ග්‍රාම ශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගී වීම සඳහා ගියේ පසුගිය වසරේ ජූලි 13 වනදායි. එෙහිදී ජනාධිපතිතුමා හමු වූ දෘශ්‍යවාදී සිසුවියන් දෙදෙනෙකු තම ඉල්ලීම් ඉදිරිපත් කළා. එම ඉල්ලීම් ඉටු කරමින් දෘශ්‍යවාදී පුද්ගලයන් සඳහා භාවිත කළ හැකි විශේෂ මෘදුකාංග සහිත ලැප්ටොප් පරිගණක දෙකක් එම සිසුවියන් වෙත ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. රුපියල් මිලියන බැගින් වූ මුදල් පරිත්‍යාගයක්ද සිදු කළේ. ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වර්ණකුල සූර්ය සඳුනි පේශලා සහ රුක්ෂාණි මේකලාවන මෙම සිසුවියන් දෙදෙනා මුදලම සිංහල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපස උසස් පෙළ සමත්ව දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. මේ අතර සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න ශ්‍රවණාබාධිත දැරියගේ ඉදිරි කලා කුසලතා වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 1 මුදල් පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා සිදු කළා. වයස අවුරුදු 17ක් වන සමින්ද්‍යා දේවින්දි තිරිමාන්න සිසුවිය තම කුසලතාවන් රටට එළිදක්වමින් මේ මාස 2021 යන දිනන්හි කොළඹ හෝටන් පෙදෙස දෘශ්‍ය කලා පීඨයේදී පවත්වන ලද මනස්සයා ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. එහිදී දැරියගේ දක්ෂතා අගය කරමින් ලබා දුන් පොරොන්දු අනුව අද මෙම මුදල් පරිත්‍යාග සිදු කළා. මේ අතර මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වුවා. එම වාර්තාව පිළිගන්වනු ලැබුවේ එහි සභාපති UH පලිහක්කාර මහතා විසින්. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ හඳුන්වා දුන් ග්‍රාම ශක්ති ගමට අරුණ සහ ග්‍රාම ශක්ති ගමට දිරිය ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත අද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ඊට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති SAP සූර්යපිරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර මුල්ලේරියාව අඹතලේ ඉදිකළ මැක්සිම්ස් හෝල්ඩින්ග් සමාගමේ නව තේකර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද විවෘත කෙරුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් වන මෙය ප්‍රධාන වශයෙන් තේ අපනයනයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනුයි ක්‍රියාත්මක වන්නේ. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමේ තේ කුඩු ඇසුරුම් කරදීමද නව කර්මාන්ත ශාලාවෙන් සිදුවනවා. එය විවෘත කළ ජනාධිපතිතුමා එහි කටයුතුද නිරීක්ෂණය කළා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙන්රත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම හෙටට කල් තැබුණා. ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ලිට්‍රෝ ගෑස් සමාගමේ කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සමාගම් ලේකම් රුවනි ධර්මවර්ධන මහත්මිය අද දින සාක්ෂි ලබා දුන්නා. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු සිය මරණ දඬුවම අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම ලබන මාස 6 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණේ. මෙම නඩුවට අදාළ මහාධිකරණ නඩු විභාගයේ සියලු ලේඛන ජනවාරි 31 වනදා වන විට ඉදිරිපත් කරන ලෙසයි මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කෙරුණේ. එම ලේඛන මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයට මෙතෙක් ලැබී ඇත්තේ ලේඛන 85කින් 12ක් පමණක් බවයි හෙළිවුණේ. ජලය අරිපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අමාත්‍ය රවුෆ් හකිම් මහතා ජල පරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජල සම්පාදන මණ්ඩලයේ ජලය ලබා දෙන්නේ වෙළඳපොලේ පානීය ජල බෝතල් අලෙවිකැණි මිලට වඩා ඉතා අඩු මුදලකට බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. අමාත්‍ය රවුෆ් හකිම් මහතා මේ බව සඳහන් කළේ යටිනුවර සහ හාරිස්පොතු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ප්‍රදේශ රැසකට ජලය සැපයන නව ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුවයි. මේ සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජල සම්පත කියන්නේ ඉතාම වටිනා දෙයක්. ජල නාස්තිය අපි අවම කරගන්න ඕනේ. මේ බෝතල් වලින් 2000ක් අපි දෙන්නේ රුපියල් 12ක්.
මේක බෝතලයක් ගන්න කියලා 50 60ක් වේ. ඉතින් ඕකයි අපිට වෙලා දෙන ප්‍රශ්නේ. මේක ලේසි පස වැඩක් නෙවෙයි. හරි අමාරුයි මේවා කරන්නේ. ඉතින් ඒවා මතක තියාගෙන අපරිස්මස්මෙන් කොහොමාරි මේක පාවිච්චි කරද්දි ශ්‍රී ලංකා ජර්මන් අධිකරණ කටයුතු හා නීති ශාස්ත්‍රයන්හි සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙරටම එකඟ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රොඩේ මහතා ඇමති නීතල්තා අතුකෝරළ මහත්මිය හමු අවස්ථාවේ මෙම එකඟතාව පළ කෙරුණා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වුණේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට හා අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ජර්මන් රජය ලබා දෙන සහයෝගයට අමාත්‍යවරිය මෙහිදී ප්‍රසාදය පළ කළා. මෙරට විනිසුරුවරුන්ට සහ අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම වර්ධනය කර ගැනීම සඳහා ජර්මනිය තුළ ලබා දී ඇති සහයෝගීතාවද ඇගයීමට ලක්වුණා. අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් සුරක්ෂිත කිරීමටත් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවයි ජර්මන් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීමට සියලුම දෙනාට ආරාධනා කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. මාධ්‍යවේදිකන ගෝ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. හැමලෙම වැඩවලට බාධා කරා. වැඩක් කරනකොට ඒකට අපිට කොහෙන් හරි කකුල් මාට්ටුවක් දැම්මයි. එහෙම නොකරන අපේ ව්‍යාපෘති ඉදිරි සහයෝගය ලබා දෙන්න පුළුවන් ඕනම පුද්ගලෙක් එම ජාතික ආණ්ඩුවට අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳ වැඩක් කරන්න පුළුවන් පිරිසකට විවෘත ආරාධනාවක් තියෙනවා. ජායල ඒකල පිහිටි ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සුජීව සේනසිංහ මහතා එක් වුණා. එම මධ්‍යස්ථානයේ තාක්ෂණික උද්‍යානය නිරීක්ෂණය කළ ඒ මහතා එහි ඇති නව නිපැයුම් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම පිළිබඳ කළමනාකාරීත්වය සමග සාකච්ඡාවකද නිරත වුණා. ජනතා නියෝජිතින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි ඒ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඉන්දියානු ජාතිකයා ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී අපේ කාර්යාලයේ සිටින ඒ මහතුන් විසින් මා වෙත යොමු කළා. එහිදී ඔහු මා සමග විනාඩි 5ක පමණ වේලාවක් කතා කළා. ඒ පිළිබඳව ඉන්දියානු ජාතිකයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳව මගේ ප්‍රකාශය සටහන් කර ගැනීමට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වුණේ. අපිනෙන කරුවන් දැනුවත් කිරීමේ සබරගම් පළාත් ජාතික වැඩසටහන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නව අපනයන කරුවන් 2000ක් බිහි කිරීමේ ජාතික වැඩසටහනේ පස්වන සම්මන්ත්‍රණයයි සබරගමුවේදී පැවැත්වුණේ. සබරගම පළාත් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් දැනුවත් කිරීම හා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය කබීර් හෂීම්, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රැකියා 3000ක වගේ ප්‍රමාණයක් ඒක ආරම්භයේදී නිර්මාණය වෙනවා. ඒ වගේම වක්‍ර රැකියා වක්‍ර ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. දැනට මේ කම්පන ශාලාවේ ඉදිකිරීම් වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් නිමෙලා තියෙනවා. අපේ ඉලක්කය තමයි 2019 අග භාගය වෙනකොට මේ කර්මාන් ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න පුළුවන්. දේශපාලන කණ්ඩායමක් හැටියට අපි ඔබගේ මාධ්‍ය සේවකයෝ හැටියට ඔබට කියනවා, ඔබට යමක් කෙරෙන්න ඕන නම් ඒක නිලධාරීන්ලා හරියට කරන්නේ නැත්නම් ඔබ අපි ගාවට එන්න. අපි ඒක මැදිහත් වෙලා එය පෑ 24න් කරන්න ඕ හැකි ප්‍රමාණයක් ඔබගේ ප්‍රශ්න විසඳන්නට අපි අද සිට ඔබ වෙනුවෙන් කැප වෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අලුත් වැඩියා අක්‍රමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳ හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහනේ. ඌරකස් මංහන්දිය නගරයේ අලුත්වැඩියා කරමින් තිබූ වෙළඳ සැලක වහලය හා බිත්තියක කොටසක් කඩා වැටීමෙන් ඒ අසලින් ගමන් කරමින් සිටි 43 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම ජංගම දුරකථනයට උපාංගයක් මිලදී ගැනීම සඳහා පැමිණෙමින් සිටියේදී ඇය මෙසේ අනතුරට ලක් වී ඇත්තේ. තවත් පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. වෙළඳ සැලේ හිමිකරු පොලිස් අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පිළිමතලාව නගර මැදේදී සුඛෝපභෝගී බස් රථයක් සහ කැම්ප් රථයක් එකිනෙක ගැටී තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර සිද්ධිය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
නුවරලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කළ පවුල් ඒකක සමීක්ෂණයේ ප්‍රතිලාභ ලබා දීම ආරම්භ කර තිබෙනවා. දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම එක් පවුලක් පිළිබඳ තොරතුරු සහ ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම මෙම සමීක්ෂණයේදී සිදු කෙරුණා. ඒ අනුව හිසට වහලක් නොමැතිව සිටි හඟුරංකිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පදිය පැළල්ල ඉඩම්පිටිය ග්‍රාමයේ සිටි අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස වාර්තීම දිස්ත්‍රික් ලේකම්රයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. නැනසර තරුණ සංවිධානයේ මුල්‍ය දායකත්වයෙන් නිවස ඉදිකර තිබෙනවා. හඟුරංකිත ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි චූටි පැලක් ගහලා තමයි අපි හිටියේ. වරිච්චි ගහලා අපේ ගමේ නිලධාරී ගමේ නෑයෝ අපිට උදව් කරුවා. ඒකට අපි ගොඩාක්ම සතුටුයි, අපි ගොඩාක්ම ස්තුතියි. 67 වන ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේදී පැවැත්වුණා. ජාත්‍යන්තර වෙළඳාම ගමනාගමනය හා ප්‍රවාහනය උදෙසා සම්බාධකවලින් තොර සුහුරු දේශසීමා යන තේමාව යටතේ රේගුදින සැමරුම සංවිධාන කර තිබුණේ. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න හා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. මෙරට දක්ෂතම රේගු නිලධාරීන් 29 දෙනා අගයමින් ලෝක රේගු සංවිධානය නිකුත් කළ ඇගයීම් සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු වුණා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා, A dream of a country which is corruption free. රටක දූෂණය නැති කරන්න ජනතාව මූලික විය යුතුයි. හැමෝගෙම සිහිනය රටක් දූෂණයෙන් තොර වීමයි. එහෙම වුණාම කාටවත් මුල්පුටු අවශ්‍ය වන්නේ නැහැ. ඵලදායී විදිහට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරන බව මම කියන්න ඕන. සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගනිමින් නව තාක්ෂණය සමගයි ඔවුන් ඉදිරියට යන්නේ. And also adopt the state of the art technology which will really help Sri Lanka. Just at the time that our exports were coming down sharply, අපි වාණිජ පරමාර්ථ වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ගින් ණය ලබා ගත්තා. ණය ලබා ගැනීමේ වරදක් නැහැ. ඒත් ඒ මුදල් ඵලදායීව යෙදිය යුතුයි. ණය තියා ගත හැකි අයුරින් එම මුදල් ආයෝජනය කළ යුතුයි. එසේ නොමැතිව ලාභ ඉපැයිය නොහැකි ව්‍යාපෘති සඳහා එම මුදල් යෙදවුවහොත් රටට අසීරු තත්ත්වයක් ඇති වෙනවා. That money must be used to earn or save foreign exchange. දේශීය ගොවියා රැකගැනීමේ අරමුණින් ලුණු ආනයනයේ සීමා කිරීම සඳහා පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර නොච්චියාගම ජයගම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතිරපත් කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි හැමදාම කරන්නේ මාර්තු මාසෙ අස්වැන්න එනවනම් මාර්තු මාසෙට ටැක්ස් එක දානවා. මේක හරියන්නේ නැහැ ගරු මුදල් එමත්තුමනි. අපි බීලුණු ගෙන්නන්න කෝටා ක්‍රමයක් හදන්න ඕනේ. අපි එයාට කියන්න ඕනේ මාර්තු අප්‍රේල් මැයි නම් ලංකාවේ ලුණු අස්වැන්නේ මේ කාල සීමාවට ගෙන්වීම සම්පූර්ණ තහනම් කරන්න. ලුණු වලට අපි කෝටා ක්‍රමය හදන්න වෙනවා. ධාන්‍ය වර්ග 6-7කට මේ සීමා පනවන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ මහ පොළොවත් එක්ක ගැටිලා හැපිලා ජීවත් වෙන ගොවියට සාධාරණයක් වෙන්නේ. දින 50කක රජයේ වරාය ගාස්තු සංශෝධන ක්‍රියාත්මක කිරීම මාර්තු 15 කල්තබීමට අමාත්‍ය සාගර රත්නායක මහතා තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධ කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමි වූ බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ සහ වරාය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත් කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ලබා ගැනීමට නියමිතයි. වරාය ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය දින 51 රජයේ කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් 5 වනදායි. එහෙත් ඊට බොහෝ පාර්ශ්වවල විරෝධය පළ වූ බව අමාත්‍යවරයා පවසනවා. එම විරෝධතා සැලකිලට ගනිමිනුයි අදාළ ගාස්තු සංශෝධනය මාර්තු 15 දක්වා කල්තැබීමට අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ. කාර්මික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. රත්මලාන කටුපැද්ද ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කටයුතු කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහතුරුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා. එම ආයතනයේ පුහුණු වීම සිදු කරන ආකාරය පිළිබඳවද මෙහිදී සොයා බැලුවා. මීට වසර කීපයකට කලින් මෙවැනි ආයතනයක කාන්තාවන් පුහුණු ලැබුවේ නැහැ. මොකද අද වෙනකොට මෙම ශ්‍රේෂ්ඨ ආයතනයේ කාර්මික අධ්‍යාපනය ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. අපේ දුවවරුන් තමන්ට ගැළපෙන කාර්මික ක්ෂේත්‍ර තෝරා ගැනීම තුළ
තවදුරටත් මේ කාර්මික අධ්‍යාපනය ඇතුලේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ප්‍රජයක් වශයෙන් අපි ගන්නවා කියන කාරණය මතක් කරන්න කැමතියි. ජර්මාණු තාක්ෂණ ආයතන තව දෙකක් ලංකාවේ ඉදිවෙන එකක් කිලිනොච්චි දැන්ට ඉදි වෙලා තිබෙනවා. අනිත් එක මාතර අපි ළඟදීම පටන් ගන්න. එතකොට ජර්මාණු තාක්ෂණ අභ්‍යාස ආයතන ජාලයක් ලංකාවේ හැදෙනවා. ජර්මාණු තාක්ෂණ ආයතනයෙන් එළියට එන සියලු දෙනාටම රැකියාවල තියෙනකොට සහතික ලබා ගන්න කලින්ම රැකියා ලෝකයකට සම්බන්ධ වෙනවා. රාජ්‍ය සේවයේ විධිමත් කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍ය පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. මධ්‍ය පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රාජ්‍ය සේවකීන් සඳහා පත්වීම් ලබා දීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මධ්‍යම පළාත් අනියම් සහ ස්ථිර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 139 දෙනෙකු සඳහා මෙහිදී ස්ථිරපත්වීම් ප්‍රදානය කෙරුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ කාර්යාලවලට ගියාම අටාමාරට ඇවිල්ලා තේ බීලා පත්තර බලලා වැඩ ආරම්භ කරනවා 9 මාරට. ඔන්න ෆෝන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්. ගන්නවා ෆෝන් එක. ඊට පස්සේ යනවා Facebook එකට. දැන් කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් පැය කීයක් හරියට වැඩ කරනවද කියලා. වැඩ කරන මිනිහා පණ යනකම් වැඩ කරනවා. නොකරන මිනිහා අයිස් ගගා ඉන්නවා. නිසා මධ්‍යම පළාතේ කවුරු හරි නිලධාරියෙක් වැඩ කරන කාල සීමාව තුළ Facebook සහ ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොත් එහෙම සේවය අතිතුල තමයි පිළිම පරීක්ෂණය කරන්නේ. ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසින ඩෙවොන් ඇල මාර්ගයට අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් පරිසර ගැටලු රැසක් මතුව තිබෙනවා. ඇලමාර්ගයෙන් ජලය ලබා ගන්නා ජනතාව දැඩි අසිරුතාවකට පත්ව සිටිනවා. කොටගල සිට ඩෙවොන් දියැල්ල දක්වා ජලය ගලා බසින ඩෙවොන් ඇලට කොටගල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලකින් මලාපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් පරිසර හානියක් සිදුව තිබෙනවා. කොටගල සිට ඩෙවොන් දියැල්ල දක්වා කිලෝමීටර් 3ක පමණ ප්‍රදේශයක ඩෙවොන් ඇල ගලා බසිනවා. කඳුකර ප්‍රදේශයේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග ඩෙවොන් ඇලේ ජලධාරිතාවද ශීක්‍රයෙන් අඩු වී තිබෙනවා. ඒ හේතුවෙන් අපද්‍රව්‍ය මුදාහැරීමත් සමග ඇලේ ජලය තදකළු පැහැයෙන් දිස්වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කොටගල ප්‍රදේශයේ ජනතාව මෙන්ම සංචාරකින්ද මෙම ඇලේ ජලය පරිහරණය කරනවා. ඩෙවොන් ඇල දැඩි ලෙස අපවිත්‍ර වීම හේතුවෙන් කිසිදු කටයුත්තකට මෙහි ජලය භාවිත කළ නොහැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ඊට පස්සේ මං ප්‍රදේශසභාවට කිව්වා, VH මාකියට කිව්වා, පොලිසියට කිව්වා, ඔක්කොමට කියලා අපි කියලා එනකොට ආ බලන්න කිව්වා, ඒවලා බලන්නේ. මේ ගඟේ තමයි නාන්නේ. ප්‍රතිවෝධනයේ මේන් තමයි. ඉස්කෝල ළමයි නහන්නේ මේකේ. මේකෙන් දැන් බහින්ද විතර අපිට බයක්. විස බීජ එකක් වැදෙයි මේකෙන්. ඒ නිසා මේකට මොකක් හරි තීරණයක් කරන් අපිට හොඳ ගයක් කරා. මාස 6ක විතර ඉඳලා වතුර එන්නේ මේ විදියටයි. මේ වතුර තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ. 750ක් විතර පිරිසක් මේ ඇලෙන් වතුර ගන්නවා. අදාළ බලධාරීන් මේ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. අපිට සහනයක් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. උඩරට අතරමැදි කලාපයේ එළිවළු වගාවට සේනාදළ බවගින් දැඩි බලපෑමක් එල්ල නොවන බව කෘෂිකර්ම නිලධාරීන් අවධාරණය කරනවා. බණ්ඩාරවිලේ ප්‍රාදේශීය කෘෂිකර්ම පරීක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ කීට විද්‍යාංශයේ සිදු කළ සමීක්ෂණයකට අනුවයි ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ. සේනා දළඹුවන්ගේ කීට අවස්ථා හා බදුල්ල මොනරාගල දිස්ත්‍රික්කවල විවිධ එළවලු භෝග භාවිතයෙන් විද්‍යාගාරය තුළ පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහිදී තහවුරු වී ඇත්තේ එම ප්‍රදේශවල එළවලු වගාවට සේනා දළඹුවාගෙන් දැඩි හානියක් සිදු නොවන බවයි. බොහෝ ස්ථානවල සිදු ඇත්තේ වෙනත් පලිබෝධකින් සිදුකරන කෘමිහානි සේනා දළඹුවා විසින් සිදුකරනු ලැබ ඇති බවට වරදවා තේරුම් ගැනීමයි. ප්‍රදේශයේ බඩිරිඟු වගාවට බෝ වී ඇති සේනා දළඹු විශේෂය පාලනය කරගත හැකි මට්ටමේ පවතින බවද කෘෂි නිලධාරීන් පවසනවා. උඩරට එරළු වගාව ආශ්‍රිතව මේ දළඹුවාගේ හානිය බහුල වශයෙන් වාර්තා වුණේ නැහැ. අපිට වාර්තා වුණේ ගෝවා වගාව සහ ලීක්ස් වගාව ආශ්‍රිතව පමණයි. බඩිරිඟු වගාවට වගේ විශාල හානියක් ඒ බෝගවල සිදු කරන්නේ නැහැ. සුළු වශයෙන් තමයි අපිට දකින්න ලැබුණේ මේ සේනා දළඹුවාගේ හානිය. විශ්වාස කරනවා උඩරට එරළු වගාව ආශ්‍රිතව මේ දළඹුවාගේ ශීඝ්‍ර වශයෙන් වර්ධනය වීමක් හෝ හානියක් වාර්තා වෙන එක නැහැ කියලා. මේ ප්‍රදේශයේ වාර්තා වුණු ඇපල වගාව ආශ්‍රිතවත් සේනා දළඹුවාගේ හානිය බහුලව දකින්න හම්බ වෙනවා. සේනා දළඹුවාට ආරක්ෂාකාරීව තමන්ගේ පෝෂණ අවස්ථාවය සපුරා ගන්න පුළුවන් මේ ඇපල වගාව ඒ වගේම බඩිරිඟු වගාවෙන්. දැන් ව්‍යාපාරික පුවත්.
LCB ෆිනෑන්ස් 7 වන ශාඛාව ගාල්ල කරාපිටියේදී විවෘත කෙරුණා. කරාපිටියේ ගෝල්ඩන් රේන්ජ් අංක 249 EC යන ස්ථානයේ නව ශාඛාව පිහිටා තිබෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය කටයුතු සඳහා වඩාත් සමීප සේවාවක් සැපීම නව ශාඛාව පිහිටවීමේ අරමුණයි. LCB ප්‍රධාන විධායක නිලධාරී LK ලීලානන්ද මහතා සහ ජනතා නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා බැංකුව සිය පාරිභෝගිකයන් සඳහා ලබා දෙන සේවාව තවදුරටත් පුළුල් කරමින් නවතම මුදල් යන්ත්‍ර දෙකක් ස්ථාපිත කෙරුණා. ඒ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ලංකා බැංකුවේ හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කැලණි කේබල් සමාගමේ 50 වන සංවත්සරය එහි සභාපති උපාලි මදනායක මහතා හා එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කැලණි කේබල් සමාගමේ සේවක සේවිකාවන් ඇගයීමටද කටයුතු කෙරුණා. එම සමාගමේ කාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. www.itnnews.lk